අද දිනේදී අපි පනත් කෙටුම්පත් දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනු ලැබ. මෙම 52 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත. ඒ වගේම ශ්‍රී ලංකා විවාහ වීමේ අවම වයස හඳුන්වා දීම සඳහා වූ කෙටුම්පතකුත් අද ඉදිරිපත් කළා තියෙනවා. ඒ පළවෙනි පනත 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ නීති දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක්. ඒ වගේම විවාහ සාමාන්‍ය සංශෝධන පනත අංක 1907 අංක 19 දරන විවාහ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළාට පස්සේ සම්පූර්ණයෙන්ම රටේ පවතින එක නීතියක්. ගරු ජනාධිපතිතුමා මුළු රටටම කියා හිටියා මේ රට එක රටක් එක නීතියක් යටතේ පවත්වා ගත යුතුයි කියලා. ඒක තමයි අපේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ. දෙවෙනි කාරණේ තමයි මුස්ලිම් විවාහ නීතියට අදාළව වර්තමාන ශ්‍රී ලංකාවේ පැන නැගී තියෙන ගැටලු. ඇත්ත වශයෙන්ම මේ පනත ඉදිරිපත් කිරීමේදී පාර්ශ්ව ගණනාවකින් අපට කරුණු ඉදිරිපත් කළා. මම මේ අවස්ථාවේ මුලින්ම කියන්න ඕන මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසකුත්, ඒ වගේම කාති උසාවි වලින් අසාධාරණ ලක් වූ කාන්තාවන්ගේ සංවිධානයක් තියෙන බදුල්ල ප්‍රදේශයේ එම සංවිධානයත්, ඒ වගේම ශ්‍රී ලංකාවේම කාති උසාවි සම්බන්ධ තියෙන ගැටලුව සම්බන්ධයෙන් තවත් සංවිධානයක් තියෙන එම සංවිධානයත්, මේ සියලුම සංවිධාන මාහට කරුණු ඉදිරිපත් කළා. මේ තත්ත්වය ඉතාම නරක තත්ත්වයක්. විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්ට විශාල අගතියක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම එහිදී ඔවුන් ඉදිරිපත් කළ කරුණු අතර කරුණු ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි මෙම දික්කසාද නඩු දෙන්නේ විවාහය පිළිබඳ තීන්දුව ගන්නේ අධ්‍යක්ෂ අඩු, අධ්‍යාපනයක් අඩු පුජ්‍යලයන් විසින්. මේ සඳහා විශේෂ ක්‍රමික පටිපාටියක් නැහැ. ඒ වගේම මේ අනුව කාන්තාව විශාල අසාධාරණයකට ලක් වෙනවා. ඔවුන්ට දෙවනි වර කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් වැළකී තියෙනවා. ඒ කියන්නේ යම්කිසි මුස්ලිම් කාන්තාවක් ලංකාවේ පවත්න අධිකරණයට ගියාට පස්සේ අධිකරණය විසින් දැනුම් දෙන්නේ කාති උසාවි වලින් ඒ ප්‍රශ්නේ විසඳා ගත යුතු බවයි. ඒ කියන්නේ දැන් පවත්න විවාහ නීති සම්ප්‍රදාය අනුව සෑම මුස්ලිම් කෙනෙක්ම තමන්ගේ විවාහයට අදාළ ගැටලු, එනම් දික්කසාද වීම, වායස පිළිබඳ ප්‍රශ්න, බහුභාර්යාවන් විවාහ කර ගැනීමට අදාළ ප්‍රශ්න විසඳා ගත යුත්තේ ඔවුන්ගේ කාති උසාවි වල. ඊළඟට කාති උසාවිල සිටින අය පළපුරුදු නීතිඥයන්ද නැහැ. ඔවුන් යම්කිසි වෘත්තියක් කරගෙන ඉන්න ගමන් තමන්ට හිතුමතේ තීන්දුව දෙන බව විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්, ඒ වගේම ඒ පිළිබඳ සංවිධාන වූ සංවිධානාත්මක ආයතන අපට දැනුම් දීලා තියෙනවා. ඉතින් ලංකාවේ කිසිම මානව හිමිකම් සංවිධානයක් මේ සම්බන්ධයෙන් කතා කළේ නැහැ. ඒ වගේම මේකේ සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අසහනකාරී තත්ත්වයක් ගැටලු ඇතිවීමට මේක බලපාලා තියෙනවා. ඒකම දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයකට මේ මුස්ලිම් විවාහ නීතිය බලපාලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් අවුරුදු 13 සම්පූර්ණ වූ දරුවෙක් අවුරුදු 60ක් සම්පූර්ණ වූ පිරිමියෙක් විවාහ කර ගත්තොත් ඒ අම්මා ගිහිල්ලා කියනවා මගේ දරුවා අවුරුදු 13යි, මේ දරුවා අවුරුදු 60ක කෙනෙක් විවාහ වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ පොලිසිය අහනවා දරුවගෙන් අවුරුදු 60ේ මිනිස්සුන්ට කැමතිද කියලා. කැමති කියලා කිව්වොත් කාති උසාවියෙන් තමයි ප්‍රශ්නේ විසඳා ගන්නට ඕනේ. ඒතර මේක ඒ අම්මලට ඒ දරුවෝ අයිති නැහැ. ඒ කියන්නේ එතකොට ඒ අම්මලා ඒ අය අයිති වෙන්නේ බෞද්ධ සමාජයට, රටේ පොදු නීතියට අයිති වෙන්නේ. ඒ වගේම Hindu අය අතරත් මේ ප්‍රශ්නේ මේ විදිහට තියෙනවා. මේක හරිම අසාධාරණ අමානුෂික ක්‍රියාවක්. විශේෂයෙන් මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මේ ප්‍රශ්නය ඉතා බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 14-15 වගේ දරුවෝ අම්මලට නැති වෙනවා. ඉතාම හොඳට අධ්‍යාපනය ලබන, ඒ වගේම විශාල කුසලතා තියෙන පාසල් වයසේ දරුවෝ, විශේෂයෙන්ම සිංහල දරු විශාල ප්‍රමාණයක් මුස්ලිම් අය විවාහ කරගන්නවා. නමුත් එහිදී අර දැරිවියට, ලාබාල දැරිවියට සාමාන්‍ය අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. මේක සාල සමාජ ප්‍රශ්නයක්. ඒ වගේම බහුභාර්යා සේවනය, විශේෂයෙන්ම බඩකලපු දිස්ත්‍රික්කයේ Hindu ජනතාව අතර මේ ප්‍රශ්නේ විශාල වශයෙන් පැන නැගිලා තියෙනවා. දෙවැනි තුන්වැනි විවාහ හැටියට විශේෂයෙන්ම Hindu කාන්තාවන් විවාහ කරගෙන තියෙනවා. ඒතර ඒ අය උසාවියට ගියාට පස්සේ බලපාන්නේ මුස්ලිම් නීතිය නිසා සාමාන්‍ය විවාහාරික නීතිය නෙවෙයි. ඒ අවස්ථාවේදී මොකද යම්කිසි Hindu කාන්තාවක් විවාහයට පත් වෙනකොට ඒ විවාහයේදී ඔවුන් නම වෙනස් කරනවා, ඔවුන් මුස්ලිම් සමාජයට ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ එම කාන්තාවට අසාධාරණයක් වූ විට සාමාන්‍ය අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න බෑ. කාති උසාවියේ දෙන ඕන තීන්දුවකට යටත් වෙන සිද්ධ වෙනවා. ඊළඟට මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී තනිකර පිරිමි ආධිපත්‍යයක් තියෙන්නේ. කිසිම නඩු වහන ස්ථානයක කිසිම වගකීතු කාන්තාවක් මැදිහත් වෙන්න බෑ. පිරිමින්ට පමණයි නඩු වහන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි මේ කාති උසාවි සහ
ඒ මුස්ලිම් නීතියට අදාළ පද්ධතිය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුත්තේ. මේ සරල මන්ත්‍රී යෝජනාවක් මේ ඉදිරිපත් කළේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට. සාමාන්‍ය මේක පටිපාටි තමයි. මේක මාස හයක් ගියාට පස්සේ න්‍යාය පුස්තකයට ඇතුළත් වෙනවා. වහාම මේ කෙටි කාලයක් තුළ අදාළ අමාත්‍යංශයට මේ පනත ඉදිරිපත් කරනවා. අදාළ ඇමතිවරයා තීරණය කරොත් මෙම පනත වැදගත් පනතක්. මේ පනත කැබිනට් එකේ සම්මත කළා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා මාසයක් ඇතුළත ඒ කටයුත්ත අදාළ ඇමතිවරයාට කරන්න පුළුවන්. එනෝ මාසයකින් පසුව මෙම පනත රජයේ මීට අදාළ අමාත්‍යවරයා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නීතියක් එක රටක් කියලා. විශේෂයෙන්ම සරල බහුතරයක ඡන්දයකින් මේක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණ අමාත්‍යංශයට මේක යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අධිකරණ අමතිවරයා විසින් මේක සැලකිල්ලට අවධානයටගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ඉතා ඉක්මනින් මේ පාර්ලිමේන්තුව වාරයේදීම මේක සම්මත කිරීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිඥාවක් එක රටක් එක නීතියක් අපි සෑම වේදිකාවම කියා හිටියා සීලු කතිකය ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා අන්තවාදී මූලධර්මවාදී ආගම්වලට අනුව ක්‍රියා කරනවාද රටේ පොදු නීතියට ජනතාව එකඟ වෙනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේ මම හිතනවා මේ පනතෙන් මුස්ලිම් කාන්තාවන්ට විශාල සහනයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.